ප්‍රයිතතරගල මුල්ගාන එනම් 100 දක්වා තියෙන මොකද 5 කෙලම් ගලපන සූත්‍රයේ මුල් එක උත්තරේ කවුද 500යි 100යි 5 උත්තර දෙවන එක 100 දක්වා k අන්න අර මේ සූත්‍රයේ එන්ට 100 දාලා කියලා තේරෙනවා උත්තරේ කවුද 100 වැඩි කිරීම 101 වැඩි වීම දෙක ඔච්චර කලින් ඊළඟට අංක 3 100 දක්වා k වර්ග ලෙක්කෝ තුන් මේ සූත්‍රය ගන්න තේරෙනවා 100 වැඩි කිරීම 101 වැඩි කිරීම 200 එක වැඩි වීම 6 කියලා ගන්න තේරෙනවා හරිද මට විතර ඉතින් හට ඕනේ මට ඕනේ ඔයගොල්ලන් ප්‍රකාශ හැන්ඩල් කිරීමේ හුරුවක් තියනවාද ඒ හුරුව තියනවාද නේ හුරුව දීමට අභ්‍යාසයක් පාන අන්තිම වලට नवीन ඔබලා ගුණෝත්තර එකක් දැක ගන්න කාදාකත් එකපාර ලියන්න එපා. ඔබලා හොරාට ඔබලා කට්ටු වැඩ පෑන අරගෙන බලන්න. ඕන මෙතන හත පිටර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආරණීති වාචි වල 3 කි. ඕකේ එකතු ගන්න තුන ඔබ මොකක් කරනත් සමන්න. ඔගොල්ලෝ මං කිය මුල් පද තුනක් විතර ලියන්න. බල 100 එකේ දෙන පැහැදිලිව. N 100 එකේ පැහැදිලිව තියෙනවා. අර සුත්‍රට ආස. ප්‍රශ්නේ ඒක උදාහරණ පොත. මේක වඩා ලිහිල් කරන්න. හතේ ලියේ ඉන්නවා. ඊටසේ 3 දන 3 වර්ග දන 3 ගණන පද තුනක් විතරක් ලැබෙන යති විරුත් කොන්නේ බලුගාන් තේරෙනවා ආ ඒ වශයෙන් ක්‍රියා කරනවා 3 බලුගාන් තේරෙනවා ඉස්සරහ පස්සෙ දොත් ආ වශයෙන් ක්‍රියා කරනවා ඒ ඒක හඳුනා ගන්න ලියලා නැතුව බෑ සිංගලෙන් කිව්ව එක ඒ මුල් පද තුනයි මේක කියන කොට ආ දෙවනි පදේ 3 වර්ග න පොදු අනුපාතයක කියන්නේ ඉස්සරහ පස්සෙ දොත් r කියන 3යි ඒ සූත්‍රය ගන්න බලන්න a 3යි දොස්මහද හත කොහොමද එළියේ a 3යි 1 ඍණ r 3යි 300 වැඩිම 1 ඍණ 3 හරිද වැරදිද දැක අඳුනා ගන්න ඔයගොල්ලෝ මොන ප්‍රකාශනයක් තාවත් කමක් නැහැ ඔයගොල්ලන්ට හිරුණේ ඒ දිරේකින් තමයි ඔයගොල්ලෝ හයි හයි එතකොට 6 6 හත ඔක්කොම ඍණට ගන්නවද ඍණට ගන්නවද මම राइट ओवर इधर से मंगा राइट हैंड में भाई खाए नहीं कर खाए होगा ना इतना लोग लोग किसी प्रश्न याद नहीं है तूने ये कर रखी है ना भाई ये तो मैं कहना है बुलो तो नाट्य का सिंह क्रिया करने का तुम्हारे नाम उगाने पड़ सकता है अरे उगला कर लो तेरे बार තර එක දික් කරලා මුල් පදමන් දෙකක් ලියන්න තුනක් කොහෙත් නැහැ එකක් ලියුවොත් එන ගේට එක දැන් ඔතනදී 5ට 4 වර්ගය කරයි වෙන 5ට 4 වර්ගය දාන දෙවෙනි පදේ එන්නේ වෙන 5ට 4 ගණේ කියලා ඔහොම ඉස්සරහට දිනන කාද මේක හරිද 6 හරිද 6 හරි තර වැලුවත් එන කොට මේ ඒ ඒ කියන්නේ කවුද 25ට 4 16 කියලා තේරෙනවා ඔබලට තේරෙන r අනුපාතයෙන් ඉස්සරහන් පස්සෙ වේදොත් තේරෙන ඔබලට ඍණ 5ට 4 බලන්න බලනතෝ r කියන ඔබලට තේරෙන r සමාන ඍණ 5ට 4 කියලා තියෙනවා ඒක ඔබලට තේරෙනවා n n 100 කියලා දැන් 100 කියලා තේරෙනවද සර් සර් හරි 100 නේද එතකොට මොකද වෙන්නේ 3 පිටත a 25ට 16 එක ඍණ ඍණ 5ට 4 ඒ මේ ඉතිරි ඉතිරි ඍණ 5ට 4 100 වන බලය බෙදීම 1 ඍණ 5 ඔකේ තේරුණා හරිද හරි ඒ අඳුන ගත්තා ආර අඳුන ගත්තා සූත්‍රය දැම්මා ගුණෝත්තර සූත්‍රය මේකට හරි මෙතන තව තිරයට විනාඩියක් ගෙට ගන්න පුළුවන් බලන්න
හරි මේ ගුණෝත්තර පාඩට මෙයා විතරයි එයාගේ මුල්පද දෙකක් විතර මම ලිව්වත් වැඩනවා දෙක යට තුනේ කේට එක දැම්ම විනේ දාන දෙක යට තුනේ ඊට පස්සේ එන්නේ කේට දෙක දැම්ම හිට අය වෙනාත බලමු ගාම් තේරෙනවා ඒ සමානයි මේක ඒ සමානයි 3 8 2 බලුවා කියනවා r සමානයි 3 4 81 බෙදීම 16 ඔබට r ගත්ත මේකද 81 බෙදීම 16 r r එන්නේ 2 යට 3 වෙන 3 වල බලය ඒ කියන්නේ r සමාන කරමු 27 බෙදීම 8 27 වට කරකව අනිත් පැත්ත කරමු තර n එක නේ වන්තර 100 ඒක රසෙන් දැන් n 100 n 100 තර එකතු ගන්න පුළුවන් අපිට දෙන්න 8 එළිය උනතර පාට එක තුන එක තුන බෙදීම දෙක එක කරන 27 බෙදීම 8 100 වන බලය බෙදීම එක කරන 27 8 දෙක එක නම් හරි කියන එක හරි සිග්මා n සිට m ට එකතු කරනව නම් ඔබලා යන පුළා සිග්මා 1 සිට m ට එකතුෙන් අඩු කරන්න සිග්මා 1 සිට l ට එකතුව එකට ගෙන දීපේ මතක් වෙනවා දැන් කේනේදී අපිට කරන්න දෙයක් නැහැ අයි මේක දෙකට කැඩුවොත් පුතාලට එන්නේ මේකනේ දෙක එකට ගත්තා මේ ඔයගොල්ලෝ කතා කරලා කවන්නේ මගේ ගත්ත අහගෙන කවුද අයිය කොහොමද කියන්නේ හරි එක 5 සිග්මා k සමානයි 11 සිට 10 2 ඉත k මම අර ප්‍රශ්නේ ඔයගොල්ලෝ ඔහම කඩලා ගත්තෝ සිග්මා ඉති පාවිච්චි කරලා මෙයාට සූත්‍රයක් තියෙනවා කරත් ඔයගොල්ලන්ට මෙයාට සූත්‍රයක් තියෙනවා කරත් තියෙනවා සූත්‍ර නැහැ නේ ඒ ස්ටාර්ට් එක 11 නේ මේ හැම සූත්‍රයක්ම ස්ටාර්ට් කරන්න ඕනේ ප්‍රයි නාගෙන් ප්‍රයි ඔයගොල්ලෝ තේරෙන මේ හැම සූත්‍රයක්ම ස්ටාර්ට් කරන්න ඕනේ එක හරි ඒතර ප්‍රශ්නේ දැන් මේක කඩා ගන්න පුළුවන් සිග්මා සංකේතේ නමුත් එකපාර ගන්න සූත්‍ර නැහැ හේතුව හැම සූත්‍රයම මූලික ස්ටාර්ට් එක කොහෙන්ද තියෙන්නේ ඔය එකේ ස්ටෙන්ට් එක විතරයි දැකයි දැකලා එකේ ස්ටෙන්ට් එක විතරයි දැන් අපිට දොරක් ඇරෙනවා එකේ සිට නැති ඒ වාට එකතු ගන්න මෙන්න මෙයයි මේ එකේ සිට නෙවෙයි කිසියම් තරඟ සිට ඉදිරියට එකතු කියන්නේ ලියන්න පුළුවන් මූලික ඒවායි එකේ ස්ටෙන්ට් එක දැක එකේ ස්ටෙන්ට් එහෙම නේ එම් එන් සිට එම් කියන්නේ මේ කෑල්ල එකතු ගන්න මූලිකව කඩා ගන්න සිග්මා නැතිවනේ දෙකේට කරත්ත කැඩුවා 5 එකකට කැඩුවා වෙන. ඒත් බෑ. මෙයා දන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මෙයා වාචික. දැන් රයිටරින් ගන්න. මෙයා වාචික මේක අහම කරන්න. කරන්නේ කොහොමද? මම බෝඩ් එක අරපත්තල් දෙනවා ඊට පස්සේ මම මේක මේ ඒ කොටස කඩන්න යමු. දෙකේ එළිය මේක කඩා ගන්නවා සිග්මා කඩලා බලනවා වල. 1 සිට k සමානයි 10 2 m ට 1 ඍණ සිග්මා k සමාන 1 සිට මම 11 ගන්නේ ආසාර නෙවෙයි ලස්සන මෙතන විතර 10 නේ 11 යම 10 නේ 11 පෙර එකක් ගන්න එන්නේ කොරන් නැති 10 කියලා මම ලේසි තුන හරියම 10 තෙක් එක ඔන්නේ ඒක කොටස ඍණ 5 ගැසෙන්නේ b කොටස මෙයා ඒක නේද කොහොමද සිග්මා k සමාන 1 සිට 10 2 m දෙක k එකෙන් අඩු කරන්න සිග්මා k සමාන 1 සිට 10 තෙක් k බලන්න කඩාගත්ත ගාම දැක්කද දැන් මේකට බෝල් ටෝල් මේක සූත්‍ර දන්නේ නැහැ මේ සූත්‍ර දන්නේ නැහැ නමුත් මේ උප කොටස් දෙකට සූත්‍ර දන්නවා මේ උප කොටස් දෙකට සූත්‍ර දන්නවා
තේරුණා? ඔබ තමයි ඉතින් ඉතින් හරියන්නේ 8 ඉහට පොඩ්ඩක් ඕල්ඩ් ඔය දැනීම තමයි ඕනේ. නැතොත් අරට මෙන්න මේ 6ක් මේ 5ක් එක මේ කවුදක්ද මේ 5ත් එක මේකට දැනෙන්නේ රසෝ. දැන් පුළුවන්ද? මේකට සුත්‍රයක්ම මේකට සුත්‍රයක්ම මේකට සුත්‍රයක්ම මේකට සුත්‍රයක්ම පිළිතුරක්. තේරුණා ආද සුදාර. හරිතර ඔකල් ලිව්වත් මම මෙතන මෙහෙට අරන් ලියන්න. මට බෝඩ් එකේ ඉඳගෙන මා ගන්න. මෙතන මෙතන දෙක ඇලියේ. මෙතනින් උත්තරේ 10 දෙකයි. 10 දෙකේම ඍණ දුසරහ වේ. මෙතන ගේම 10 නේද? හරි ඍණ 5 අවසන් කරස. මෙතන k තියෙන්නේ k සිට දෙක නිමිතක් නැතොත් එතන නෝ 10 දෙකයි m වාරය 10 දෙකයි m ධන 1 බෙදීම 2 ඍණ 10 වැඩි කිරීම 11 බෙදීම 2 ඉතිරියම් 5 ඕක නෙවෙයිද ඔයගලන්ට ආවේ? නැවි ලොකු ඉලක්කනේ 5 එළිය සම්පූර්ණ එක 10 දෙකයි m ට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා දෙන 10 11 බෙදීම 2 හරි තේරුණා? ටෝටල් එකම ඉතින් එක කැමති ප්‍රශ්නද? දෙක 5 දෙක 5 කැස්සදලාගෙන අතන ඉඳලා බලන්න දෙක පයිදාම සමාහර්ථ මේ අපිට බලන්න ළමයි දැන් මේක අතර සමාන්තර පද උපක්‍රම කියන දන්න පුළුවන් දැන් යා කොතන ප්‍රශ්නේ ඒ ළමයි මේක සමාන්තර පද උපක්‍රම කියන දන්න පුළුවන් ඇයි නිකන් මෙතන වෙනස් වෙන කේවලන්නේ මං කිව්ව එක මං පහ මග අරන අපිට දුවේ දැන් යා පහ පේපර් එක ගිහතුනේ අවුලක් නැහැ තාවත් අර මෙහෙම කඩාගත්තම අපිට ලේසි එකද හරි වාසිය දක කාට හරි අපහසු නම් ප්‍රශ්නයක් නැහැ තේරුණා නේද සමාන්තර පද උපක්‍රම එකක් තමයි එතන තියෙන්නේ අවුත් මේ මෙහෙම ගියන් පස්සේ නිකන් පහසු ගතියක් තියෙනවා ලේසි වගේ නේද දැන් රස 9යට හරි එතකොට අපේ 9 වෙනි එක ඒක කඩා ගන්න මේක තියෙන කොටස් දෙක කඩා ගන්න මොකද සිග්මා k 1 සිට 10 2 m බලයට භාගෙ දිටාර 1 විනාර e එලි දරන් k 11 සිට 10 2 m දෙක k වාරිය නැමෙ. එතකොට එහෙම කරාට පස්සේ මොකද පුළුවා? ආ මෙතන ලියන්න. ඊට පස්සේ නැමෙ මේ මං කලින් කිව්වා නෑ. ඕනකම ඉක්මනට ඇතර. කොල් කොල් පඩ පඩ. මෙතන මේක කෙලින්ම කොල් උත්තර දෙන්න බැහැ ඉක්මවා. ඔතනින් කොහොද? ඔක හැඩුවත් තේන කොහොද? එකේ සිට 10 කෙලින්ම 10 දෙක කැමරේ කොහොමද පාලන? ඔලන්න. 10 දෙක කැමරේ 10 එක. අපාර ලුවත් කමක් නැහැ. මේක එකපාරම ඔගොල්ලෝ 10 2 m වෙන 10 එක එකපාර ලියුවත් කමක් නැහැ. ඒ උත්තරේ ගන්න ඉස්සෙල්. හරි? කමක් නැහැ ලියුවා. හරි? ආතරම කිව්වේ. දැන් තේරුණා. එන කී වාරයක් ඇතුළ වෙනවා අපිට සිග්මා k සමාන 1 සිට 10 2 k වාරයේ අදතරන සිග්මා ක්‍රියාවේ ඒ ළමයා ඇරුවා දැන් අපේ සාහසයන් දැන් ලාවක සෙන් තමයි ලාවක තමයි භාගයක් 10 m 3 10 හරි හරි ඊයේ ඊයේ මේක ලියන්න පුළුවන් වර්ග සූත්‍රය 10 2 m 10 2 m 9 1 10 2 m 9 1 සම්පූර්ණ ප්‍රකාශනය බෙදීමයි 6 ඊට පස්සේ තවත් එනවා ඍණ 10 වැඩි කිරීම 11 වැඩි කිරීම 21 බෙදීම හරි ඔකනේ සර් හරි ගස්සේ 10 ඊ එක ගත්තා ඔව් කඩා ගත්තා මේර ගන්න මේක
10 10 මෙන්න. ස්ථාන දෙකේ ඉන්නේ ගුණ ශ්‍රේණි දෙකක් දෙකක්. කියන්නේ එහෙස තමයි දෙක ඇත්ත දෙකක් තියෙනවා. දෙකම පොදු ස්ටයිල් එකයිනේ. දෙකේම ආරම්භ පදය දෙකේම පොදු අනුපාත දෙක මොකක්ද? සමාන. ඒ නිසා එකට චෙක් කරාම තේරෙනවා කියන්නේ. උගල පැත්තට ගිහලා හොරෙන් චෙක් කරා මෙතන කවුද ඉන්නේ? මෙතන මුල් පදේ ලිව්වොත් එන්නේ දෙක යට 5. වල බින්දු. ඊළඟ පදේ එන්නේ දෙක යට 5 වල 10. දෙක යට 5 වල ඔහොම දෙක යට 5 වල දෙක නම්වත් එන්නේ 1 කියලා. මුල් පදේ උගන්වන තැන 1යි. ඒ සමාන 1යි r සමාන 2 යට 5. m සමානයි 10 2 න් එක තේරෙනවා. එතනට අදාළව. අතනට අදාළව m සමාන 10 කියන සංකල්ප වලට ආවන් පස්සේ දැන් මේ අනුගුණ අපිට ඊයේදී චවුද වැඩ කළාට මෙතන 1යි කියලා. ඒක හරි. හරි. ඒකට a 1යි. එක රින 2 යට 5 වල 10 2යි ඵලය. එදීම එක රින 2 යට 5 රින a 1යි. එක රින 2 යට 5 වල දහන බලය. එදීම එක රින 2 යට 5 10 වල ඒ ගානේ උල්ව වේලි අතර අන්තිම 10 එන්නේ දෙකෙන් තුනෙන් හරි හරි එතන නේ 10 3 m තමයි කරේ 10 3 m වල වර්ගය 10 6 m නේ 10 3 m වල වර්ගය 10 6 m 10 3 m ධනයේ වර්ග විදිහට වෙන ඕම වෙනවා 10 නිකට